වතුර විතරක් බීලා ලෙහෙසින්ම සනීප කරගන්න පුළුවන් ලෙඩ 12ක්. මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජලය හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකුට ආහාර නොමැතිව සති 3ක පමණ කාලයක් ජීවත් විය හැකිවත් ජලය නොමැතිව ගත කරන්න හැකේ දින 3ක් තරම් කෙටි කාලයක් බවයි වාර්තා වන්නේ. සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යා හැකි එකම ද්‍රව්‍ය වන ජලය සඳහා මිනිස් සිරුරේ විශාල ඉඩක් එනම් ප්‍රතිශතයක් ලෙස ගත් විට 75%ක් පමණ වෙන් වී ඇති බව පැවසීම වැරදි නැහැ. මිනිස් මොළයෙන් 80%ක්, රුධිරෙන් 83%ක්, වෙනහළු වලින් 79%ක් සහ මාංශ පේශි වලින් 76%ක් සමන්විත වන්නේ ජලයෙන්. හෝමෝන, රසායනික ද්‍රව්‍ය සහ පෝෂක කොටස් සිරුර පුරා ප්‍රවාහනය කිරීම මෙන්ම ඛනිජ වර්ග සිරුරට උරා ගැනීම සහ ආහාර නිසි ලෙස ජීර්ණය කිරීම සඳහාද ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඒට අමතරව සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම, පරිවෘත්තීය ක්‍රියා සඳහා ආධාර කිරීම, මානසික සහ කායික ක්‍රියාකාරීත්වයේ ඉහළ නැංවීම වැනි කටයුතු උදෙසාද ජලයෙන් ඉටුවන්නේ අමිල මෙහෙයක්. මේ සියල්ලටම අමතරව වැඩියෙන් ජලය පානය කිරීම මගින් රෝගාබාධ රාශියක් සුවකර ගැනීමට සහ වළක්වා ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? අද විශ්වලෝකයේ ඔබ වෙත රැගෙන එන්නේ ජලය පානය කිරීම මගින් සුවකරගත හැකි සහ වළක්වා ගත හැකි ලෙඩ රෝග 12ක් ගැන තොරතුරුයි. අකේක ආතරයිටිස්. වැඩිහිටියන් අතර සුලභ ආතරයිටිස් රෝගයේදී සිදුවන්නේ සන්ධි දැඩි බවකින් සහ වේදනාකාරී ඉදුමක් සහිත දැවිල්ලකින් යුතුවීමයි. මේ සඳහා විවිධ වෛද්‍ය ක්‍රමවේදයන්හි නොයෙක් ඖෂධ වර්ග පවතින අතර ඒවා සෑම එකක්ම පහේ අතුරු ආබාධ රැගෙනෙන බව කනගාටු වෙනුවත් පැවසිය යුතුයි. නමුත් වැඩි වශයෙන් ජලය පානය කිරීම මගින් දැඩි වී ඇති සන්ධි ස්නේහණය වන අතර ආතරයිටිස් හේතුවෙන් ඇතිවන වේදනාකාරී ඝර්ෂණයන්ද අඩු කරනවා. ඇටමිදුල්ලල ඇති ජලය සන්ධි කුහර තුළට ඇදීම සිදු කරන්නේ චූෂණයක් හා සමාන චලනයකින්. ඒ සන්ධිවලට පහසුවෙන් ලිස්සා යාමට උදව් වන අතර සිරුරේ ඇති ජලය ප්‍රමාණවත් නොවුනොත් සන්ධි අතර ඝර්ෂණය වැඩි වී වේදනාකාරී ඉදිමුම් ඇති වෙනවා. අංක 2. රක්තවාතය. ආතරයිටිස් රෝගයෙන් ප්‍රභේදයක් වන රක්තවාතය හේතුවෙන් රුධිරයේ යූරික් අම්ලය විශාල වශයෙන් ඉහළ යනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සන්ධි ඉදුමුමයි. නමුත් නිසි පරිදි ජලය පානය කිරීම මගින් රක්තවාතය පාලනය කළ හැකි අතර සන්ධි ඉදුමුම ඇති කරන යූරික් අම්ලය ඇතුළු අනෙක් විෂ ඉවත් කිරීමේ හැකියාව ජලය සතු වෙනවා. අංක 3. ඔස්ටියෝපොරොසිස්. වේදනාකාරී රෝගී තත්ත්වයක් වන ඔස්ටියෝපොරොසිස් හිදී සිදුවන්නේ අස්ථි ස්කන්ධයේ අඩුවීම සහ අස්ථිපටක කැඩී යාමයි. සාමාන්‍යයෙන් ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වයේ ඇතිවීම සඳහා හේතුවන්නේ හෝමෝන වෙනස් වීම සහ කැල්සියම් හෝ විටමින් D හිඟකමයි. ඒට අමතරව ස්ත්‍රී පුරුෂ බව, වයස සහ පවුලේ රෝග ඉතිහාසය වැනි වෙනස් කළ නොහැකි සාධකද ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වයේ ඇතිවීම සඳහා බලපාන අතර නිසි පරිදි ජලය පානය කිරීම මගින් එය පාලනය කළ හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. අංක 4. හෘද රෝග. නිහඬ මාරයා ලෙස නම් ලබා දී ඇති රෝගය හේතුවෙන් දිනකට පුද්ගලයන් 2200ක් පමණ මරණයට පත්වන අතර මැඩ පැවැත්වීම දුෂ්කර වන හෘද රෝග පාලනය කිරීමද තරමක් අපහසුයි. නමුත් මෑත කාලීනව සිදු කරන ලද පර්යේෂණ මගින් හෘද සෞඛ්‍ය සහ ජලය අතර ශක්තිමත් බැඳීමක් පවතින බව හෙළිදරව් වී තිබෙනවා. දිනකදී ජලය වීදුරු 5ක් හෝ ඊට වැඩියෙන් පානය කිරීම මගින් හෘද ආබාධ ඇතිවීමේ අවදානම 50%කින් පහළ යන බවයි වාර්තා වන්නේ. යනු හෘද රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම, දුම්පානයෙන් වැළකීම මෙන්ම වැඩිපුර ජලය පානය කිරීමද අතිශය වැදගත් බව පැවසීමේ වරදක් නැහැ. අංක 5. මලබද්ධය. සතියකට 3 වරක් හෝ ඒට අඩුවෙන් මලපහ කරන්නේ නම් එය මලබද්ධය ලෙසයි වෛද්‍ය විද්‍යාවේ හඳුනාගන්නේ. මලබද්ධය ඇතිවීම සඳහා ආහාර රටාවේ දුර්වලතා, ඇතැම් ඖෂධ වර්ග, විචලනය, හෝමෝන ආබාධ සහ අධික ලෙස විරේචන ඖෂධ භාවිත කිරීම වැනි විවිධ හේතු බලපානවා. සාමාන්‍යයෙන් මලබද්ධය වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ සෞඛ්‍යමත් මේදය, තන්තු, විටමින් සහ ඛනිජ අන්තර්ගත යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීමයි. නමුත් ඒට අමතරව ආහාර නිසි ලෙස ජීර්ණය වීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමද ඉතා වැදගත්. ඒට හේතුව ආහාරවල අඩංගු වන විෂ ඉවත් කර සෞඛ්‍යමත් ජීර්ණයක් සඳහා ජලය ආධාර කිරීමයි. අංක 6. අධිරුධිර පීඩනය.
අධික රුධිරපීඩනයෙන් පෙළෙන බොහෝ දෙනෙක් තමන් අධික රුධිරපීඩනයෙන් පෙළෙන බව දන්නේ නැහැ. සිරුරේ බර අඩු කර ගැනීම, සමබල ආහාර අනුභව කිරීම සහ ව්‍යායාම කිරීම මගින් රුධිරපීඩනය නියමිත මට්ටමේ පවත්වා ගත හැකි. නමුත් අධ්‍යාතතිය හෙවත් අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් ගන්නා රුධිරපීඩනය පාලනය සඳහා ජලය පානය කිරීම කොතරම් වැදගත් දැයි ඔබ දැන සිටියාද? ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන විට ජලය පරිස්සමින් භාවිතා කිරීමේ අරමුණෙන් සිරුර සෝඩියම් මතය පෙනවා. විචලනයේ හේතුවෙන් සිරුරේ කේශනාලිකා වැසී යන අතර එහි ප්‍රතිඵලය වන්නේ නොවැසුණු කේශනාලිකා සහ ධමනිවල රුධිරපීඩනය ඉහළ යාමයි. මේ හේතුවෙන් අධ්‍යාතතිය වළක්වා ගැනීම සඳහා වැඩියෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අංක 7. උණ රෝගය පාලනය කිරීම සඳහා නිරාහාරව සිටීම පැරණි අත්බෙහෙතක්. නමුත් වැඩිපුර ජලය පානය කිරීම උණ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් බව ඔබ දැන සිටියාද? උණ රෝගයේ වැළඳීම් මගින් අදහස් වන්නේ සිරුර තුළ පවතින වෙනත් යම් රෝගී තත්ත්වයකට හෝ ආගන්තුක ජීවයකට එරෙහිව සිරුර අඛණ්ඩව සටන් කරන බවයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ජලය අත්‍යවශ්‍ය වන අතර උණ රෝගයේ පවතින අවස්ථාවකදී විචලනය වළක්වා ගැනීම අතිශය වැදගත්. යම් හේකින් උණ රෝගයේ පවතින විටක විචලන තත්යක් ඇති වුවොත් එයින් රෝගී තත්ත්වය තවත් උත්සන්න වෙනවා. මේ නිසා උණ රෝගයෙන් පෙළෙන විට වැඩි වශයෙන් දියර වර්ග පානය කරන්න අමතක කරන්න එපා. අංක 8. චර්ම රෝග. සම ඉන්ද්‍රියක් විදියට හැඳින්වීම විශ්මයට කාරණාවක් වුණත් වෛද්‍ය විද්‍යාත්මකව සිරුරේ විශාලතම ඉන්ද්‍රිය ලෙස සැලකෙන්නේ සමයි. සිරුරේ අනෙක් ඉන්ද්‍රියන්ට මෙන්ම සමටද නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා ජලය අවශ්‍ය වෙනවා. චර්ම සෛල සඳහා ප්‍රමාණවත් තරම් ජලය නොලැබුණහොත් විචලනය හේතුවෙන් සම වියලි, ඉරිතැලි හෝ පොතු ගැලවීම සිදුවිය හැකියි. දීර්ඝ කාලයක් තිස්සේ සම විචලනයට ලක් වුහොත් තරුණ වියේදීම සම රැලිවැටීම සිදුවෙනවා. මේ හේතුවෙන් දීප්තිමත් සහ තරුණ සමක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් දිනපතා වැඩියෙන් ජලය පානය කරන්න. අංක 9. අනිද්‍රාව. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන අන්දමට සෑම පුද්ගලයන් 3 දෙනෙකුගෙන්ම එක් අයෙක් බාධා සහිත නින්ද හෙවත් පොදුවේ අනිද්‍රාව ලෙස හඳුන්වන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. නින්ද නොයෑම, එක දිගට නින්දේ පසුවීමට අපහසු වීම හෝ කඩින් කඩ ඇහැරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන අනිද්‍රාව සඳහා ඇති හොඳම ප්‍රතිකාරයක් ලෙස ජලය පානය කිරීම සැලකිය හැකියි. වැඩියෙන් ජලය පානය කිරීම හේතුවෙන් සිරුර සිසිල් වන අතර පහසුවෙන් නින්ද වැටීම සඳහා එය උපකාරී වෙනවා. ඒට අමතරව සමබල ආහාර අනුභවය, ආතතිය පාලනය කිරීම සහ ව්‍යායාම කිරීම මගින්ද ඖෂධ ලබා ගැනීමකින් තොරව අනිද්‍රාව වළක්වා ගත හැකියි. අංක 10. ඊෂ්ට් ආසාදන. දිලීර හේතුවෙන් ඇතිවන ඊෂ්ට් ආසාදන කරදරකාරී මෙන්ම වේදනාකාරීද විය හැකියි. සාමාන්‍යයෙන් ලෝ පුරා කාන්තාවන්ගෙන් 75% පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවිත කාලය තුළදී එක්වරක් හෝ ඊෂ්ට් ආසාදනයට ලක් වෙනවා. සුදුලුන් සහ යෝගට් වැනි ආහාර භාවිතය මගින් ඊෂ්ට් ආසාදන වළක්වා ගත හැකි අතර දිලීර වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ සපයන සිරුරේ ඇති අතිරික්ත සීනි ඉවත් කරන ජලය වැඩි වශයෙන් පානය කිරීමද ඊෂ්ට් ආසාදන සඳහා කදිම පිළියමක්. අංක 11. මූත්‍රා ආසාදන. මූත්‍රා සහ මූත්‍රාශය ආශ්‍රිතව ආසාදන ඇතිවීමට ප්‍රබල හේතුවක් වන්නේ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමයි. ප්‍රත්‍යස්ත මාංශපේශි මගින් සකස් වී ඇති මූත්‍රාශයේ ධාරිතාවය මිලිලීටර 750ක් පමණ වනවා. සාමාන්‍ය මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවන්නේ මූත්‍රාශයේ බිත්ති මත ඇතිවන පීඩනය හේතුවෙන්. පෞද්ගලික පිරිසිදුකම් පහළ මට්ටමක පැවතීම සහ පොදු වැසිකිලි භාවිතය වැනි හේතුන් නිසා මූත්‍රාශය තුළට බැක්ටීරියා ඇතුළුවන අතර එහි ප්‍රතිඵලය වන්නේ මූත්‍රා ආසාදන ඇතිවීමයි. එබැවින් බැක්ටීරියා මූත්‍රා සමග සිරුරෙන් ඉවත් වන අතර අඩුම වශයෙන් පැය 3කට එක්වරක් මූත්‍රා පිටකළ යුතු බවයි වෛද්‍ය මතය වන්නේ. ඒ සඳහා වැඩි වශයෙන් ජලය පානය කළ යුතු අතර නිතර මූත්‍රා පිට කිරීමේදී මූත්‍රා ආසාදන ඇති කරන බැක්ටීරියා වලට මූත්‍රාශය තුළ රැඳී සිටමින් බෝ වීම සඳහා අවස්ථාවක් හිමිවෙන්නේ නැහැ. මූත්‍රා ආසාදන වළක්වා ගන්නට නම් දිනකට අඩුම වශයෙන් ජලය වීදුරු 6-8ක්වත් පානය කිරීමට අමතක කරන්න එපා. අංක 12. වකුගඩු ගල්. මිනිස් සිරුර සතු වකුගඩු යුගලේ ප්‍රධාන කාර්ය වන්නේ සිරුරේ එක්රැස් වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමයි. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වන අතර විෂ ඉවත් කිරීම කාර්ය අවශ්‍ය තරම් වේගයෙන් සිදු නොවුනහොත් වකුගඩු තුළ එකතු වන විෂ සහ අනවශ්‍ය ඛනිජ කුඩා ගල් බවට පරිවර්තනය වෙනවා. අතිශය වේදනාකාරී වකුගඩු ගල් ඇතිවීම වළක්වා ගැනීමට නම් වැඩියෙන් ජලය පානය කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.
අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූරු ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකයේ ගැන යහළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙනෙනවා. ඔබට නිරෝගිමත් දවසක්.